පෙර භවයේදී නතර කරපු තැනින් ඔබගේ නිවීමේ ගමන අරබන විදිය ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. මේක ඉතාමත්ම වැදගත් ඔබගේ ජීවිතයට වෙනස්ම ආකාරයේ පණිවිඩයක් රැගෙන එන වීඩියෝ එකක් වේවි. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ගැන කතා කරමු. ධර්මය මේසා සරලව ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයේක වැඩ සිටිමින් තම අතට බිම වැටී තිබූ ඇට්ටේරියා කුල අහුරක් අරගෙන මෙන්න මෙහෙම දේශනා කරනවා. මහණෙනි, මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මාගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම්නම් සුළු ප්‍රමාණයක්ද ලෝකයාට දේශනා කරලා තියෙන්නේ? ඔබට නිවීමේ මාර්ගයට පමණක් අදාළ පුංචි ධර්මයක් මේ තරම් සරලව දේශනා කරලත්, එම ධර්මය නැති කරගෙන අපේම මිනිසුන් මේසා මිත්‍යා දෘෂ්ටි මතවාද එවගේම ශ්‍රී ලෞතවර පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ධර්මයෙන් අඩක් කරි අපට දේශනා කළා නම් අපි හැමෝම මොන වගේ විනාශයක් සිදු කර ගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහා කරුණා ඥානය නිසාමයි ලෝකයාට භව නිරෝධයට අවශ්‍ය කරුණු කාරණා විතරක්ම දේශනා කරන්නේ. කෙනෙක් ඉන්නවා පව් නොකරනවා නම් පින් කරන්න අවශ්‍ය නැහැ කියලා කියන. ඉතින් ඔහු එම දෘෂ්ටිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යා දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක් කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක් මේ ලෝකේ තියෙනවද? මේසා විනාශයක් තමා තමාටම කරගන්නේ මම කියලා ගොඩනගා ගන්නා සක්කාය දිට්ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි, අප්‍රමාණ ගාහණයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර කලින් ජීවිතයේ අප්‍රමාණ පින්කම් කළ මිනිසුන් තමයි අපි. මොහොතක් ඔබ විවේකීව හිතන්න. ඔබ ගිය ජීවිතයේදී නතර කරපු තැනක් තියෙනවා. ඒ නතර කරපු තැන බොහොම පාරිශුද්ධ තැනක්. පාරිශුද්ධයි කියලා කිව්වේ දාණයෙන්, ශීලයෙන්, ශ්‍රද්ධාවෙන් පාරිශුද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව. ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මිනිසෙක් කියලා, සිංහල බෞද්ධෙක්මයි කියලා. ඔබ මනසින් සිහිපත් කරන්න සුදුවත් දරාගෙන වයස අවුරුදු 85ක් 90ක් වෙනතුරු සිල් සමාදන් වෙලා සමාදන් වෙච්ච ශීලය ආරක්ෂා කරගත්ත හැටි. ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගත්ත හැටි, දන් පූජා කළ හැටි. ඉතින් මේ කුසල් සංස්කාරයන් සිදු කරමින් ඔබ මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඇත්තේ? මේ ධර්මද්වීපේම උපත ලබන්න කියලා. මේ ධර්මද්වීපේම උපාසක උපාසිකාවක් වේවා කියන පැතුමයි. ඔබ දක්ෂ වෙන්න තරුණ මහලු හැමෝම ඒ යට ගියා වූ මතකය නැවතත් මතු කරගන්න. එවිට ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඔබලා උත්සාහ ගන්නෙ මොළ ඉදන් නැවත අලුතින් පටන් ගන්න. තරුණේ තරුණියක් නම් ඔහු හෝ ඇය හිතනවා වයසට යන්න ඕනි සිල් සමාදන් වෙන්න, දන් දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට කවදාවත් ඉඩ දෙන්න එපා. තරුණ කාලයේම සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. එහෙම වුණොත් විතරයි ඔබ මේ ජීවිතයේදී අප්‍රමාදී නොවුනා වෙන්නේ. ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ටි මතවාදයන්ගේ ග්‍රහණයට නතු බෞද්ධයෙක් නොවන බව. එහෙමනම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් තමයි උපත ලබන්නේ. ඒ නිසා ඔබ තුලින්ම ඔබ සාධකයක් ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්මයි කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය, අකීකරු භාවය නිසා දෘෂ්ටි මතවාදවල වෙනත් ශ්‍රීල උතවල ඔබගේ ජීවිතය සිර කර දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගාගත් දෙය ඔබ විසින්ම විනාශ කරගත්තා වගේ වෙනවා. මම මෙහෙම දෙයක් කියන්නම්. මේ රටේ ජීවත් වෙන ප්‍රභූ කාන්තාවක් ඉන්නවා. ඇය ධනයෙන් බලයෙන් අනූනයි. ඇය මහේශාක්‍ය කාන්තාවක්. එක වනගත ආරණ්‍යයක භික්ෂුවක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා ඇයගේ පෙර ජීවිතය ගැන. එවිට භික්ෂුවට දැర్శණය වෙන්නේ ඇය ගිය ජීවිතයේදී මනුෂ්‍ය ලෝකයේම කාන්තාවක් බවයි. භික්ෂුවට ඇයව දැర్శණය වෙලා තියෙන්නේ ඇය ගිය ජීවිතයේදී මහලු වයසේදීද, තරුණ වයසේදීද සුදුවත් දරාගත් කාන්තාවක් බවයි. ඒ කියන්නේ ඇය තරුණියක් වෙලා හිටපු අවදි ඉඳන්ම මරණයට පත්වෙන තුරාවට ශීලයේම ජීවිතය කරගත් කාන්තාවක් බවයි. දැන් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව ඇයගේ මේ ජීවිතය දකින්න. මේ ජීවිතයේදී ඇයට
මහේශාක්‍ය භාවය ලැබුණේ වෙන කවුරු දුන්න නිසා නෙවෙයි. කලින් ජීවිතයේ ශීලයේ ආනිසංස එවැගේම ධර්මයන් නිසාමයි. ඒ දෙවියෙක් බ්‍රහ්මයෙක් එහෙම නැත්නම් ඇයගේ ස්වාමි පුරුෂයා ඇයට දුන්න මහේශාක්‍ය භාවයක් නෙවෙයි. ඇයම කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්ෂා කළා වූ ශීලයේ බලයයි. ගිය ජීවිතයේදී ඇය විසින්ම රැස් කළ කුසල් සංස්කාරයන් සුවසේ මේ ජීවිතයේ අත්විඳින මහේශාක්‍ය ඇය මේ ජීවිතයේ හරි අඩක් විතර මේ දක්වා පැමිණියත් ගිය ජීවිතයේ නතර කරපු තැනින් මේ දක්වා තම ජීවිතය පටන් ගත්ත බවක් දකින්නේ නැහැ. ඇයගේ මහේශාක්‍ය භාවය නිසාම ගිය ජීවිතයේදී ශීලයේ අනුභවයෙන් ලැබූ කුසල් සංස්කාර විඳිනවා විතරයි. ගිය ජීවිතයේදී දිවි පරදුවට තබා රැකී ශීලය නෙක්ඛම්මිය උදෙසා නෙවෙයි භවයේ සැප උදෙසා චේතනා සකස් කරගෙන එහි ඵලයක් මේ ජීවිතයේදී ලබලා ප්‍රමාදී භාවයට පත් වෙලා කුසල් සංස්කාරයන්ගේ අනුතරදායක බව දැන් අය අත්විඳිනවා. සංස්කාරය කියලා කියන්නේ බොහොම අනුතරදායක දෙයක්. ප්‍රවේශමෙන් ඒවා පරිහරණය කරන්න, මග නොමග නිවැරදිව හඳුනා ගන්න, හේතුඵල ධර්මයන් නොදකිමින් ඔබ කුසල් සංස්කාරයන් පරිහරණය කළොත් එම කුසල් සංස්කාරයන්ම ඔබව සතර අපායට වැටීමටත් පාර පෙන්නාවි. ඉතින් මේ කාරණය නුවණින් මෙනෙහි කර ඔබ ඔබේ ජීවිතයේ ධනය, බලය, රූපය හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලන්න. ඒවා සකස් වීමට බලපෑ හේතුන් ධර්මානුකූලව හඳුනා ගන්න. ගිය ජීවිතයේ ඔබ නතර කළ තැනින් මේ ජීවිතය පටන් ගන්න. ගිය ජීවිතයේ ඔබ නතර කළේ සුදුවත් දරාගෙනමයි. එහෙමනම් මේ ජීවිතයේදී තරුණ වයසේදීවත් ඔබ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න. ඔබට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබා දීමට උපකාරී වූ ධර්මයට ගරු කරන්න. ඔබ හිතන්නේ ඔබේ පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් දේපල නිසා, අධ්‍යාපනය නිසා ලබාගත් නිලතල නිසායි මේ සශ්‍රීක භාවය ඔබට ලැබුණේ කියලා. ඔය සමහරු කියන්නේ කවුරුත් නිසා නෙවෙයි, මමයි දහදුක් විඳගෙන අධ්‍යාපනය හදාරලා මේ තැනට ආවේ කියලා. ඔබ දුක් විඳලා තමයි ඔය තැනට ආවේ. ඒක සම්පූර්ණ සත්‍යයක්. නමුත් මේ සියල්ලටම ඔබට මට නොපෙනෙන ධර්මතාවයක් තියෙනවා. හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ පෙර ජීවිතයේදී ඔබ විසින් සකස් කරගත් කුසල් සංස්කාරයන්ගේ ශක්තියයි. ඒ නිසා ඔබ තෙරුවන් කරෙහි කෘතගුණ දක්වන්න, ශීලය දානය කරෙහි කෘතගුණ දක්වන්න, කෘතවේදී මනුෂ්‍යයෙක් වෙන්න, මිත්‍යා දෘෂ්ටියට, දුශ්ශීලභාවයට, මසුරු බවට ඔබේ ජීවිතය තුළින් ඉඩකඩ සලසා ඔබේ ජීවිතයට ඔබ ද්‍රෝහි වෙන්න එපා, ගුණමකු වෙන්න එපා. ධර්ම මාර්ගය අරතවත්ව අඩමින් අතීතයේ ඔබ රැස් කළා වූ කුසල් සංස්කාරයන්ගේ උපරිම ඵලය නෙලාගත් ඥානවන්ත උත්තමයෙක් වෙන්න. මේ භව ගමනේ සතර අපායන්වල කවදාකවත් අතරමං වෙන්න එපා. මෙන්න මේ උතුම් අරමුණ උදෙසාමයි මේ ජීවිතය අපට ලැබුණේ. එම නිසා අතීත මතකය මතක් කරගෙන ප්‍රමාදී නොවි අප්‍රමාදී වෙන්න. කුසල් අකුසල් සියලුම සංස්කාරයෝ අනිත්‍ය බවම හිතන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධයෙන් සැනසීම සඳහා, සතර අපායන් මිදීම සඳහා ඔබ කාරණා හතරකින් සම්පූර්ණ විය යුතුයි කියලා. එම කාරණා හතර තමයි සද්ධාව, විරිය, හිරියොතප් කියලා කියන්නේ. හිරියොතප් කියලා කියන්නේ ශීලය. ඔබ ලැජ්ජා බය දෙක සකස් කර ගන්න ඕනේ. නැවත තිරිසන් ප්‍රේත අසුර නිරයට නොවැටෙන්න. මෙතනදී තමයි ඔබ තුළ අයෝමය වීරියක් සකස් කරගත යුත්තේ. එහෙම නොමැතිව ඔබ කාම ඡන්දයට යට වෙලා මට පාරමී මදි, එහෙම නැත්නම් ලෝභ ద్వේෂ මෝහ අඩු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබා ගන්න තව ගොඩක් සසර යන්න තිබෙනවා. මෙන්න මේ වගේ කතා ශ්‍රද්ධාව, විරිය, මදභවයේ ප්‍රතිඵලයක් මිසක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්වීම නම් නෙවෙයි. නමුත් බුද්ධ කාලීන සමහර සිදුවීම් තිබෙනවා පෙර අදහස් සනාථ කර දක්වන්න. මෙහිදී අපි නිහතමානීව දකින්න ඕනි අප තුළ ශ්‍රද්ධාව, විරිය, හිරියොතප් කියන නිසාමයි මේ අපි නිදහසට කාරණා සොයන්නේ කියලා. අප විසින් නිදහස උදෙසා පෙළගස්වන අර කාරණා අපේ කෙලෙස් වල දිගපළල මිසක් ධර්මයේ සම්දිට්ඨික ගුණේ වරදක් නම් නෙවෙයි. හිස ගිනිගත්තෙක් එම ගින්න නිවන්න වේසෙන්නේ යම්සේද මේ බවගින්නෙන් මිදීමට එපමණටම වේස ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භවයේ තවදුරටත් සැරිසැරීම අනුතුරුදායක බව කියාදීමට. එම සිතුවිල්ල තුළ ඇති දුක්ගින්දර කෙරෙහි බිය ඇති කරගන්න, ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න, ඔබ තුළ නැති වීරයක් එවිට ඇති වේවි සිත කියන මාර්යාගේ ධර්මය විනිවිද දැකීමට. ක්ෂණ සම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යාත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුළ කුසල් දහම්වල නිරත වෙලා සංසාරයෙන් එතරව ලබන සදාකාලික නිවන්සෝයේ ලබා ගැනීමට අද අපි මේ කතා කරපු කාරණා හේතු වාසනා වේවා කියලා මම ඔයාලට හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමය උතුම් පුණ්‍ය කර්මයට එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම්
සබස්්‍රයිප් කල්ලා බෙල් සල්කුණු බන්න අමතක් කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහි සුබදවසක් වේවා.